වර්තමානයේ වෙනකොට සමාජ ජාල මාධ්‍ය ඇතුලේ කතාබහක් ඇති වෙලා තියෙනවා බුදුන් උපන්නේ ලංකාවේද කියලා. මේක මෑත කාලයේදී ඇති වෙච්ච කතාබහක් නෙමෙයි. ඊටාම ඈත අතීතයේ ඉඳලම විවිධ මත මේ වගේ මත පළ කරපු බොහෝ දෙනෙක් හිටියා. හැබැයි ආපහු පාරක් මේක අපි දැක්ක සමාජ ජාල මාධ්‍ය තුල වර්තමානයේදී කතාබහට ලක් වෙනවා. ඉතින් අද විදුව කතා කරන්න සූදානම් වෙන්නේ බුදුන් උපන්නේ ලංකාවේද කියන කාරණේ ගැන. බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන කට්ටියගේ ප්‍රධාන තර්කයක් වෙන්නේ ජම්බුද්වීපය. ඒ කියන්නේ ඒක විසන්දි වෙන්නේ ජම්බුද්වීපය. ඒ කියන්නේ බුදුන් වහන්සේ ජන්ම ලැබූ ද්වීපය විදිහට තමයි ඒක විසන්දි වෙන්නේ කියලා. ඉතින් එතකොට මේ දීපය කියලා කියන්නේ දූපතක් කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. එතකොට අපි කල්පනා කරලා බලුවොත් මහද්වීපය, යුරෝපා මහද්වීපය කියන්නේ දූපතක්ද, ජලයෙන් වටවෙච්ච ගොඩබිමක්ද? එහෙම බැලුවොත් ඒ කතාව සාධාරණ වෙන්නේ නැහැ නේද? ඔවුන් සඳහන් කරන තවත් කාරණයක් තමයි මේ දඹදිව. එතකොට දිව කියලා කියන්නේ අපේ දිව ගත්තොත් කෙළවලින් වට වෙලා තියෙනවා. ඒ කියන්නේ ජලයෙන් සම්පූර්ණයෙන් වට වෙලා තියෙනවා. ඒ නිසා මේ දිව කියලා කියන්නේ දිවයිනක්. එහෙමත් නැත්නම් දූපතක් කියන කාරණය ඔවුන් ඉස්මතු කරනවා. එතකොට ඔවුන්ට අමතක වෙලා තියෙනවා මේ දිව සිරුරට එක් කෙළවරකින් සම්බන්ධ වෙලා තියෙනවා කියලා. දැන් ඔබට දිවේ හැඩය සහ දිවේ පිහිටීම ගත්තාම මතක් වෙන්නේ ලෝකසිතියමේ ඉන්දියාවද ලංකාවද කියලා මම ඔබෙන් ප්‍රශ්න කරන්න කැමතියි. මොකද ඔය කියන විදිහට දිව කෙළවලින් වට වෙලා වෙනත් කිසිදු ගොඩබිමකට සම්බන්ධයක් නොතිබුණා නම් අපි කටාරිනකොට දිව එළියට වැටෙන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ වචන විසන්ධි කරලා මේ වචනවල තියෙන තේරුම් එක්ක, එතකොට ගම්මානවල තියෙන නම් එක්ක තමයි බොහෝ විට මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ ඉපදුනා කියලා මේ තර්ක ගොඩනැගිලා තියෙන්නේ. එතනින් එහාට ගියහම මේ ඉන්දියාවේ තියෙන, ඉන්දියාවේ අපි හොයාගෙන දැන් සම්මතයේ පවතිනවා බුදුරජාණන් වහන්සේ උත්පත්ති ලැබුවේ මේ ස්ථානයේ, බුද්ධත්වය ලැබුවේ මේ ස්ථානයේ, මේ විදිහට සම්මතයේ පවතින ස්ථානවලට අතීත කතාවල සඳහන් වන දුර ප්‍රමාණ ගැලපෙන්නේ නැහැ කියලත් මතයක් තියෙනවා. ඒකට ගැලපෙන දුර ප්‍රමාණ තිබෙන්නේ ලංකාවේ කියලත් මතයක් තියෙනවා. ඉතින් ඇතැම් විට මේ කාරණා සත්‍ය වෙන්නත් පුළුවන්. මොකද මේ ඉංග්‍රීසින් විසින් තමයි මේ ස්ථාන හොයාගෙන ඉන්දියාවේ මෙතන තමයි බුදුරජාණන් වහන්සේ උත්පත්තිය ලැබුවේ, එහෙමත් නැත්නම් මෙතන තමයි බුදුරජාණන් වහන්සේ මේ බුද්ධත්වය ලැබුවේ. මෙන්න මේ කාරණා සඳහන් කරලා තියෙන ඉංග්‍රීසි ජාතිකයන් විසින්. ඉතින් ඔවුන් මේ ස්ථානවල තිබෙන පුරාවස්තු වලට කෑදරකමින් තමයි මේ දේවල් ගවේෂණය කළේ. ඉතින් එතකොට ඔවුන් සමහරක් විට මේ පුරාවිද්‍යාව පිළිබඳව දැනුමක් නොතිබිච්ච යුගයක, මේ කරුණු කාරණා සනාථ කරන්නට නොතිබිච්ච යුගයක ඉංග්‍රීසින් විසින් කියූ කාරණා පරම සත්‍ය විදිහට පිළිගත්තා වෙන්නටත් පුළුවන්. සමහර විට අපි මේ වන්දනාමාන කරන්නට යන්නේ මේ සත්‍ය ස්ථාන නොවෙන්නටත් පුළුවන්. හොඳයි, අපි හිතමු බුදුරජාණන් වහන්සේ ඇත්තටම ඉපදුනේ ලංකාවේ කියලා. මේ කියන විදිහට මොනයම් හෝ කාරණා මත බුදුරජාණන් වහන්සේ ලංකාවේ උත්පත්තිය ලැබලා තියෙනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ උත්පත්තිය ලැබුවේ ලංකාවේද, එහෙමත් නැත්නම් ඉන්දියාවේද කියන කාරණේ අපිට බුදුදහම පිළිගන්නට, එහෙමත් නැත්නම් බුදුදහමේ තියෙන කරුණු කාරණා සනාථ කරන්නට කිසිදු සාධකයක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනත් ඉන්දියාවේ ඉපදුනත් බුද්ධ භාෂිතය, බුද්ධ දර්ශනය වෙනස් වෙන්නේ නැහැ. අපිට පිළිගන්නට තියෙන්නේ එකම සත්‍යයක් පමණයි. එහෙනම් ඇයි අපිට මේ බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච තැන වැදගත් වෙන්නේ? දුන් ඉපදුනේ ලංකාවේ කියලා තර්ක කරන පිරිස වගේම, විදු ඉදිරිපත් කළා වගේම විවිධාකාරයේ තර්ක විතර්ක ගොඩනගමින් මේ කරුණු කාරණා දෙපැත්තටම සාධාරණීකරණය කරන්න පුළුවන්. හැබැයි මේක අපිට වැදගත් වෙන්නේ අපේ ශ්‍රද්ධාව ගොඩනගා ගන්න. බුදුදහමේදී සඳහන් වෙනවා අමෝලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව කියලා ශ්‍රද්ධාවන් දෙකක් පිළිබඳව. ඉතින් මේ අමෝලිකා ශ්‍රද්ධාව උපදවා ගන්න තමයි අපිට මේ බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච තැන කොහෙද කියලා වැදගත් වෙන්නේ. දැන් අපි ඉන්දියාවට යනවා. ඉන්දියාවේ යම් යම් ස්ථාන නම් කරලා තියෙනවා. මෙතන තමයි බුදුන් වහන්සේ උත්පත්තිය ලැබුවේ, මෙතන තමයි බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබුවේ. මේ විදිහට විවිධාකාර ස්ථාන නම් කරලා තියෙනවා. මේ අතීත කතාවලට ගැලපෙන විදිහට ස්ථාන නම් කරලා තියෙනවා. අපි මේ ස්ථාන වන්දනාමාන කරනවා. හැබැයි ඔබ හිතන්නකෝ මේ ස්ථානයක් වැඳ කියලා ඔබට සත්‍ය අවබෝධ වෙනවද? නෑ. එතනදී අපිට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගෞරවයක් ඇති වෙනවා. මේක අපි කියන්නේ අමෝලිකා ශ්‍රද්ධාව කියලා. හැබැයි මතක තියාගන්න ඕනේ මේක බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරපු ශ්‍රද්ධාව. මොකද අමෝලිකා ශ්‍රද්ධාව ඇති වෙන්නේ හේතුවක් ඇතිව නෙවෙයි. ඒ කියන්නේ හිතට යම් කිසි දෙයක් වැටහිලා නෙවෙයි. හේතුවක් ඇතිව හෝ නැතිව අමෝලිකා ශ්‍රද්ධාව, එහෙමත් නැත්නම් මේ භක්තිය කියන එක ඇති වෙන්න පුළුවන්. ඔබට මතක ඇති කාලයක් අපි දොළුකන්දේ විහාරයට අපේ රටේ ජනතාව ගියා. ගිහිල්ලා ඒ පිළිබඳව ඉතා ඉමහත් ශ්‍රද්ධාවෙන් කතා කළා. හැබැයි පසු කාලීන මේ ශ්‍රද්ධාව නැති වෙලා ගියා. අන්න ඒ වගේ දෙයක් තමයි අමෝලිකා ශ්‍රද්ධාව. අද ඇති වෙනවා, හෙට නැති වෙන්න පුළුවන්. හැබැයි අකාරවතී ශ්‍රද්ධාව කියන්නේ ඒ වගේ දෙයක් නෙවෙයි.
මේ ආකාරවතී ශ්‍රද්ධාව ඇතිවෙන්නේ අපි බුදුදහම පිළිබඳව දැනගෙන අවබෝධය ලබලා ඒ අවබෝධයෙන් නැතිවෙන ශ්‍රද්ධාවක් තමයි ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ. ඉතින් මේ අවබෝධය නිවැරදිව අවබෝධ කරගත්තා නම් මේ ශ්‍රද්ධාව නැති වෙන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාව තමයි අපිට ඉන්පස්සේ ප්‍රඥාව වඩා ගන්න උපකාරී වෙන්නේ. එතකොට මේ අමෝලිකා ශ්‍රද්ධාව එහෙම නැත්නම් මේ භක්තිය වැඩක් නැද්ද? අපිට එහෙම කියන්නත් බෑ. මොකද අපි දඹදිව ගිහිල්ලා මේ ස්ථානයේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ ඉපදුනේ කියලා හිත පහදාගෙන වන්දනාමාන කරනවා. ඉතින් මේ තුලින් අපේ කය වචනේ යම්කිසි සංවර වීමක් හික්මීමක් ඇති වෙනවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අපි ආකාරවතී ශ්‍රද්ධාව උපදවා ගන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ අමෝලිකා ශ්‍රද්ධාව උපදවා ගන්න තමයි අපිට මේ බුදුරජාණන් වහන්සේ ඉපදුණු ස්ථානය පිළිබඳව වැදගත් වෙන්නේ. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියලා ඇතම් කොටසක් කියනකොට, ඇතම් කොටසක් කියනකොට ඉන්දියාවේ කියලා සාමාන්‍ය මිනිසුන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අපි මේ වඳින්නේ හරි තැනද කියලා යම්කිසි සැකයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ තුලින් වෙන්නේ මිනිසුන්ගේ ශ්‍රද්ධාවට යම්කිසි වූ පහරක් ගැසීමක්. මේක හරියටම කරුණුකාරණා සහිතව විද්‍යාත්මකව කාලනිර්ණ පරීක්ෂණ වලින් නිවැරදිව ඔප්පු කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ උත්පත්ති ලැබුවේ මේ ස්ථානයේ ලංකාවේ කියලා අපි ඒක පිළිගන්න සූදානම්. හැබැයි මේ විදිහට මේ වචන හරඹ කරලා මේ විවිධාකාරයේ තියෙන සාහිත්‍ය මූලාශ්‍ර අරගෙන මේ කාරණුකාරණා පැහැදිලි කරන්නට හදන එක තේරුමක් නැති කාරණයක්. මොකද මේ විදිහේ තර්ක අපිට ඕනෑ තරම් ගොඩනගන්න පුළුවන්. අපිට වෙනත් රටකට ගිහිල්ලත් කියන්න පුළුවන් මෙන්න මෙතන වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ උප්පත්තිය ලැබුවේ මෙන්න මෙතනත් ගැලපෙනවා මේ දුරට, මෙන්න මේ වගේ කතන්දර ඕනෑ තරම් කියන්න පුළුවන්. ඉතින් මේ කරුණුකාරණා කතා කරලා පළක් නැහැ කියන එක තමයි විදුණන් ඔබට කියන්නේ. ඉතින් මේ වගේ අනවශ්‍ය තර්ක විතර්ක ගොඩනැගීම තුළින් වෙන්නේ සාමාන්‍ය බෞද්ධයා තුළ ධර්මය පිළිබඳව ලොකු අවබෝධයක් නැතිව මේ සීලය ගොඩනගා ගන්නට උත්සාහ කරන බෞද්ධයා තුළ යම්කිසි කුකුසක් ඇති කරන එක. මේ කුකුස නිසා ඔවුන්ට මේ තමන්ට ධර්මය අවබෝධ කර ගැනීම ප්‍රමාද වෙන්නට ඉඩකඩ තිබෙනවා. අපි මෙහෙම හිතමු. අපි මහනුවර දළදා මාලිගාවට ගිහිල්ලා දළදා වහන්සේට පුද පූජා කරනවා, අටපිරිකර අරගෙන යනවා, මල් පූජා කරනවා, මේ විදිහට පුද සත්කාර කරනවා. මේ පුද සත්කාර කරලා අපි එළියට ආවට පස්සේ කවුරු හරි කිව්වොත් දළදා වහන්සේ ඔතන වැඩ ඉන්නේ නැහැ, දළදා වහන්සේ ඉන්නේ වෙනත් තැනක, මහනුවර දළදා මාලිගාවේ දළදා වහන්සේ නැහැ කියලා කිව්වොත් අපේ හිතට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? එතකොට අපේ අර භක්තියට දරුණු පහරක් නේද වෙන්නේ? එතකොට අපි අර කරපු කියපු කිසි දෙයක් වැඩක් නැහැ කියලා අපිට හිතෙනවා. මොකද ඇත්ත වශයෙන්ම කිව්වොත් අපි මේ පිළිමවලට වන්දනාමාන කරලා පන්සල් ගිහිල්ලා වන්දනාමාන කරන එකෙන් අපිට නිවන් අවබෝධ වෙන්නේ නැහැ. නමුත් ඒ තුලින් තමයි අපේ භක්තිය ඇති වෙන්නේ. ඉතින් මේ භක්තියට පහරක් වැදුනොත් ඉන්පසුව ඔවුන් යම්කිසි සැකයකින් යුක්තව තමයි මේ වන්දනාමාන කිරීම කරන්න යන්නේ. එතකොට ඔවුන්ට හික්මීමේ මාර්ගයට එළඹෙන්නට තියෙන ඉඩකඩ ඇහිරෙනවා කියන එකයි විදුට නම් හිතෙන්නේ. ඒ නිසා විදුට නම් කියන්න තියෙන්නේ මේ තර්ක විතර්ක ගොඩනගන අයට ඔබේ පරීක්ෂණ ඔබ කරගෙන යන්න, කරගෙන හරියාකාරයෙන් නිසි තහවුරු කළ හැකි ප්‍රතිඵලයක් ලැබුණම ඒක ලෝකයට කියන්න. එතකන් ඔවුන් විශ්වාස කරන දේ විශ්වාස කරගෙන ඔවුන්ට ඔවුන්ගේ ආගමික වතාවත්වල නිරත වෙන්න ඉඩකඩ දෙන්න. මොකද හිත තමයි වැදගත් වෙන්නේ. අපි කොහේ හරි ස්ථානයක් හිතාගෙන මේ තමයි බුදුරජාණන් වහන්සේ ඉපදුණු ස්ථානය කියලා ඒ තැනට වන්දනාමාන කරනවා නම් අපේ හිතේ තියෙන හැඟීම තමයි වැදගත් වෙන්නේ, නැතුව ස්ථානය නෙවෙයි. ඉතින් ඔබ මීට වඩා දෙයක් කරන්න, ඔබ උගත් බුද්ධිමත් මිනිසුන් විදිහට මේ වගේ පර්යේෂණ කරන අතරතුරේදී බුද්ධ ධර්මය හරියටම බුද්ධ දර්ශනය මිනිසුන්ට අවබෝධ කරන්නට කටයුතු කරන්න, ඔය වගේ සංවාද කරන්න බුද්ධ දර්ශනය ගැන. මේ බුද්ධ දර්ශනය මිනිසුන්ට අවබෝධ කරන්න ඔබට හැකියාවක් තියෙනවා නම් ඒ තුලින් මේ සමාජය වඩා යහපත් කරන්න පුළුවන් වෙයි. අද අපි දන්නවා මේ බුද්ධ දර්ශනය කියනවා වෙනුවට විවිධාකාරයේ ව්‍යාජ බන නිකන් මිනිසුන් සන්තෝෂ කරන එදිනෙදා එදා වේලේ ටුවර්ස් වගේ නිකන් පොඩි චූන් එකක් දෙන්න තමයි අද කාලේදී ධර්මදේශනා සිද්ධ වෙන්නේ. ඔබට මේ YouTube එක බැලුවොත් ඒ වගේ ධර්මදේශනා ඕන තරම් හොයාගන්න හැකියාවක් තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා බුද්ධ දර්ශනී නිසියාකාරයෙන් මිනිසුන්ට දෙන්න හැකියාවක් තියෙනවා නම් අපේ සමාජය මීට වඩා යහපත් තැනක් කරන්න අපිට හැකියාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනත් ඉන්දියාවේ ඉපදුනත් උන්වහන්සේ දේශනා කරපු බුද්ධ දර්ශනය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ බුද්ධ දර්ශනය ලෝකයට ගෙනියන්න ඔබත් මමත් කටයුතු කරමු කියන යෝජනාව තමයි විදුවට ඔබට කරන්න තියෙන්නේ. ඉතින් අපි මේ බුදුන් ඉපදුණු තැන හොයාගෙන යනව වෙනුවට බුද්ධ දර්ශනයේ තියෙන්නේ මොනවද, ත්‍රිපිටකයේ තියෙන්නේ මොනවද කියලා හොයාගෙන යමු. ඒ තුලින් අපේ ජීවිත සාර්ථක කරගමු. එහෙමනම් තවත් දවසක හම්බ වෙන්නම්. ඔබ සැමට තෙරුවන් සරණයි.